මම පොඩිදුව කයිපන්තියේ රස විඳින්න ඉස්සෙල්ලා කැමති පොඩිදුව කයිපන්තියට මම පොඩි හැඩයක් දුන්නා මට මේ හැඩේ හදලා දුන්නේ චින්තක ජයකොඩි මිත්‍රයා මේ හැඩේට කටහඬ දුන්නේ නිපුනි නම් අනුරාධපුරේ ඉතාම විශිෂ්ට විදියට ගායනා කළ හැකි දියණියක් මම කැමති එක අහන්න ඉස්සෙල්ලා ඒක ඇහුවට පස්සේ අපිට පුළුවන් ඒ කවියේ තියෙන ෆීලින් එකත් එක්ක පොඩිදුව ගැන සාකච්ඡා කරන්නට ඒකත් මන් ළඟ තියෙනවා අපි ඒක අහලා ඉමු මොනිකා මොකද්ද කියන්න හදන්නේ කියලා. දැන් අපි දන්නවා කවුරු ගැනද මේ කියන්න හදන්නේ කියලා. මම චුට්ටක් හෙව්වා මේ විෂය සුලබයිද දුලබයිද කියලා. ඊටාම සුලබද්ද කීමක්. කොයිතරම් ලිව්වත් නැවත නැවත ලිව්වත් ඉවර වෙන්නේ නැති අත්දැකීමක්. නැවත නැවත ප්‍රශ්නේ ඇවිස්සුවත් ඉවර වෙන්නේ නැති ප්‍රශ්නයක්. මේ පොඩිදුවට ජාතියක් නැහැ මේ පොඩිදුවට ආගමක් නැහැ මේ පොඩිදුව උඩ රටද පහත රටද නෙවෙයි මේ පොඩිදුව කළුයිද සුදුයිද නෙවෙයි මේ පොඩි කෙල්ල ගැන මොනිකට කැක්කුමක් තියෙනවා පොඩිදුවයි මෙහෙම කියන්නේ පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිට වන්නට පෙර මතකද අම්මේ උඹ මට ඇමතුවේ පොඩි දුවේ කියලා පවුලේ බර අඩු කරන්න මේ පවුලේ බර අඩු කිරීම කියන එක හරිම වැදගත් කාරණාවක් අපිට ජීවිතේ හොඟක් දේවල් වලදී පවුලේ 6-7 දිනක් ඉන්නවා එක්කෙනෙක් වැඩකාරකමට දුන්නා एक पुते पांसलट दुन्ना बर अडुवेनवा इतकोट फावुलट बराक कौरवर यहां पुलुवान फावुलट बराक नां ऐ मे दरुवान मे लोकेट हेदुवे कियला दरुवान हेदुवाट पस्से ओन मे लोकेट दम्मट पस्से एके वेरदिकारया अम्मा तात्ताद एक पैत्तकिं ओव एक रेजुअ दहसा सित रिदेना दहसा विचारे दे निर्दया दहसा ओ एक हेतु मम किया हेतु तमाई दरुवन वेदी माई दरुवन हेदी माई एकाक निवेई देकाक दरुवन कीन जातिय मिनिस दरुवन कीन जातिय निर्माणे करंडोनी इंसा दरुवन निर्माणे करांडोनी दरुवन हदांडोनी सत्तु हदांडोने सत्तु हेदिनवा गस गल्वागे हेदिनवा हदपु दरुवन फौलट बराक नां ए बराडु करान्न गेदरीं पितवेंड उना में दियनियत में कार कमत खेमेत्तिंग वाकमेत्तिंग दरुवेक वहल सेविकत दीम මොනතරම් පාප කර්මයක්ද හැබැයි දුව කියන්නේ gederin pitawenne issalla amma mata katha kare kohomada gederin pitawenne issalla gedara aadare tibune kohomada matakada amme umba mata fake ne hari genuine ne ka ematuwe podi duwe kiyala
අම්මා පොඩිදුවේ කියලා අඹතපු දුවට දුප්පත්කම නිසා චින්තන දුප්පත්කම නිසා පවුලේ බර නිසා පවුලේ බර ලිහා ගන්න විනයම් විදිහේ ක්‍රමවේදයක් දන්නේ නැති නිසා පුරුද්දෙන් ඇවිල්ලා තියෙන්නේ දරුවෙක් මහාන කරන එකට හෝ කෙල්ලෙක් නම් වහල් කමට දෙන එක නිසා නැත්තම් වඩා ඉක්මනින් විවාහ කරලා දෙන එකට නිසා දුවව දීලා තියෙනවා මෙහෙකාර කමකට ඔය මෙහෙකාර කම් වලට දුන්නහම පළවෙනි එක තමයි ගෙදරින් ගේන නම උපැන්නේ නම හුරතල් නාමය මෙහෙකාර කමට උචිත විදිහට වෙනස් කරනවා ඒ නිසා ලංකාවේ මෙහෙකාර පරම්පරාවල මෙහෙකාර කාරණාවල නාම ග්‍රාමවල සමාන කමක් තියෙනවා මැනිකා ලිසි ලෙච්චමි ඔව නමක් තමයි දාන්නේ හරක් හංග ගහන්නේ පිංගොනා කියලා හන ගහලා දානවා ලිසි ජීවිතේ පළමු වරට තනි වුණු කල ඈත රටක පිට රටක ඉන්නවා කියන එක විශේෂයෙන් මැද පෙරදිග රටක තනි වෙනවා කියන එක වහල්කමට කේද වාචකයක් එහි මිනිසුන් හොඟ දෙනෙක්ම මට කීවේ ලිසි කියලා මේක ඔබට වඩා දැනෙන්න කිව්වොත් එහෙම ඔබට හුරු ඔබේ ආදර නාමයේ වෙනුවට ඔබට වහලෙක්ගේ නමක් දැම්මොත් එහෙම එදාට ඔබට මොනවා හිතෙයිද අම්මා තාත්තා දාපු නම වෙනුවට වහලියකගේ නම්බර් එකක් දැම්මොත් යුද්ධ කාලේ නම්බරයක් විතරක් දෙන්න හිරේට ගියාම නම්බරෙන් කතා කරන්නේ ඔබ නම්බරයක් බවට පත් වුණොත් ඔබ අංකයක් බවට පත් වුණොත් අතින් හිසින් බර උසුලන පාර දිගේ මං යනකොට දකින කෙනෙක් මට කීවේ ඒ වැඩකාරියක් කියලා වැඩකාරි මෙහෙකාරිය නිමාඩුවක් නැති වැඩකාරික චර්යාවක් තියෙන ඕන තැනක දර පළනවා දර ගේනවා වළං හෝදනවා උයනවා බර උස්සනවා කඩේ යනවා බඩු ගේනවා පයින් එනවා වැඩකාරියක් මන් දැකලා තියෙන සමහර මෙහෙකාරියෝ ඉන්නවා දවසේ 20-30 වතාවක් කඩේ යවනවා පොල් ගේන්න යනවා ආවම කහ ගේන්න යනවා ආවම එළවලු ගේන්න යනවා ආය පොල් තෙල් ගේන්න යනවා කිරිපිටි ගේන්න යනවා මිනි ගෙදර ඉන්න ස්වාමියා බොනවා නම් උට සෝඩා එක ගේන්න යනවා බයිට් එක ගේන්න යනවා කුර ගහිලා ඒ ශ්‍රමේ තරම දැනෙන්නේ සමහර අයට අනුන්ට බර වැඩ දීලා ඒ නරඹන මහා විකාරකාරී සතුටක් තියෙනවා වැඩ කියනවා පොඩි දරුවෙකු අතින් අරන් පාසලකට මං යනකොට එතන හිඳින අය කීවේ බේබිගේ ආයම්මා කියලා තමන් ගෙනවන දරුවෙක් අරන් යනවා කියන එකේ එක තේරුමක් තමයි මේ ගැහැණුන්ට ප්‍රේමය අහිමි වෙනවා ලිංගිකත්වයේ අහිමි වෙනවා දරුවන් අහිමි වෙනවා නිසි වයසට ලැබෙන්න ඕනි ගැහණියකට ලැබෙන්න ඕනි බොහෝ දේවල් අහිමි වෙනවා ගෙදරක කසාද බැඳ ජෝඩුවකට ඉස්සල්ලාම මේ වැඩිමහල් දුවෙක් හම් වුණොත් වාසනාවන්තයිලු පුතෙක් හම් වුණාට වැඩිය නමක් හදා ගන්නවා කුළුඳුලේ දුවනේ හරි වාසනාවන්තයි කෙල ටක් ගාලා අහු වෙනවා වාසනාවන්ත කිව්වා වාසනාවන්තයි මම කියන්නේ කුළුඳුලේ දුව කියන්නේ වාසනාවන්තයිද නෑ ඒකිට හැර අනිත්‍යවන් ඔක්කොටම වාසනාව තියෙනවා කුළුඳුලේ දුවෙක් වුණාම එයාගේ ළමා කම අහිමි වෙන්නේ ඊළඟ ළමයා හම් වෙන දවසේ ඉවරයි ලොක්කෙල්ල හලෑ මල්ලි කිරිය හොවපන් මල්ලි කිරි හොදපන් මල්ලි බලාගනින් දෙන්නෙක් කෙන ඔයපන් මේ ළමා මෙහෙකාරියක් බවට පත් වෙනවා අනිත් අයගෙන් ගුටිපැට කණෙක් කෙනා බවට පත් වෙනවා අනිත් ඔක රෙදි හොදන්නේ බවට පත් වෙනවා අරුන්ට ඔක්කොටම බත තම්බන්නේ බවට පත් වෙනවා හරි සමහර වෙලාවට මල්ලි කෙනෙක්ගේ නංගි කෙනෙක්ගේ අධ්‍යාපනයේ වෙනුවෙන් තමන්ගේ ජීවිත අධ්‍යාපනයේ කැපකරන කෙනෙක් බවට පත් වෙනවා
මල්ලි කෙනෙක් කියන්නේ වික්ටර් කී සින්දුවක් තියෙන. අක්කේ මම්මතු සක්විති වෙයි සිතලා දෝ. උදේට ලිප ළඟ කඩයප්පන් ගොඩ වෙනවා. උදේට යනවා. ඒවා විකුණලමට ඉගෙනනවා. උඹ ඉස්කෝලේ ගමන අතෑරියා. කුළුඳුලේ අක්කා. ඕන් කුළුඳුලේ කෙල්ල. අනිත්‍යුන්ගේ වාසනාව. ඒකගේ වාසනාව. නමක් දානවා. කුළුඳුලේ දරුව හරි වාසනාවන්තයි. ඒ ලනුව කනවා. කුළුඳුලේ ගෑල්ල මේක හම්බුනාම මුළු ගෙදරටම වාසනාවන්තයි. වැඩකාරියක් ගන්න ඕනේ. රෙදි හොදන්න කෙනෙක් ගන්න ඕනේ. උයන්න කෙනෙක් ගන්න ඕනේ. නංගිල මල්ල බලා ගන්න කෙනෙක් ගන්න ඕනේ. ලොකු දුවනේ එයා බලා ගන්න. හරි වාසනාවන්තයි. ගෑල්ල මේ කොහොමද අම්මා කෙනෙක් නොවි ප්‍රේම නොකර අනුන්ගේ දරුවෙකුට ප්‍රේම කරමින් ඉන්නේ? බීබිගේ ආයම්මා වුණා. කෑම බීම උයා පිහා මන් දරදිය අදින කලට දකින සියලු දෙනා කිව්වේ ගෙදර කුසි අම්මා කියලා. කුසි අම්මා එක එක අයින් වෙන පට ගහනවා. හරි තාවි සරසර ගෑණියක් හිටේ වෛශ්‍යාව කියලා පට ගහනවා. වේස ගෑණි කියලා පට ගහනවා. ගොනා කියනවා. බඩුව කියනවා. ලේබල් කරනවා. මිනිහෙකුට ලේබල් ඇලවීම මොනතරම් ඛේදවාචකයක්ද? කුස්සි අම්මා ඊට ඉස්සෙල්ලා මං වැඩකාරියක්. ඊට පස්සේ මං බීබිගේ ආයම්මා. ඉස්සෙල්ලාම ලිසි දෙගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම ගේ ජීවිතය යනවා. ඒත් අම්මේ දවස ගෙවිලා නිදි පැදුරේ ඇලුණාම තවමත් සිහිනෙන් ඔබ මට කියන්නේ පොඩි දුවේ කියලා. මං තාමත් අම්මගේ පොඩි දුව. මේ කවිය මොනිකාර් වන්පතිරණගේ ඔබ යෙහෙළිය ඇය ගැහැණිය 1975 වගේ කාලයක ලියවුණු කවි පන්තියක් කියලා. ඒ තම්මේ දවස කිවිලා නිදි පෙතුරේ ඇලුණාම තවමත් සිහිනෙන්